ආයෝජනය කරන්න හොඳ සමාගමක් තෝරගන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි annual reports. එහෙම නැත්නම් වාර්ෂික වාර්තා කියවලා හොඳින් අවබෝධ කර ගැනීම. මම කලින් වීඩියෝ වලදී ඔයාලට කියලා දුන්න කොහොමද annual report එකක තියෙන income statement එක සහ balance sheet එක කියවන්නේ කියලා. ඒ වීඩියෝ වල link මම පහළ description එකේ දාලා තියෙනවා. ඒවත් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. අද මම කතා කරන්නේ cash flow statement එකක්. එහෙම නැත්නම් මුදල් ප්‍රවාහ ප්‍රකාශය කියවන්නේ කොහොමද සහ ඒකේ තියෙන දේවල් හොඳ සමාගමක් තෝරගන්න උදව් කරගන්නේ කොහොමද කියන එක. Cash flow statement එකක් කියලා කියන්නේ annual report එකක ඉතාමත්ම වැදගත් කොටසක්. මොකද කිව්වොත් කිසියම් කාලයක් තුල සමාගම විසින් ගෙවන ලද සත්‍ය මුදල් ප්‍රමාණය වගේම කිසියම් කාලයක් තුල සමාගමට ගෙවන ලද සත්‍ය මුදල් ප්‍රමාණයත් මේ cash flow statement එකක සඳහන් වෙනවා. Cash flow statement එක බලද්දී ඔයා මුලින්ම බලන්න ඕනේ දේ තමයි මේ cash flow statement එක සමාගම විසින් නිකුත් කරලා තියෙන්නේ මොන අවුරුද්දද කියන එක. මොකද කිව්වොත් ඔයා බලන්න ඕනේ සමාගම විසින් අන්තිමට නිකුත් කරලා තියෙන වාර්ෂික වාර්තාවේ cash flow statement එක. ඊළඟට බලන්න මේ cash flow statement එකේ දීලා තියෙන සංඛ්‍යා දීලා තියෙන්නේ කිසියම් ගුණාකාරයක් විදියටද කියලා. දැන් මේ cash flow statement එකේ නම් සියලුම සංඛ්‍යා දක්වලා තියෙන්නේ 1000 ගුණාකාරවලින්. ඒ කියන්නේ මෙතන පහළ 1 කියලා තිබුණොත් අපි ඒක කියවන්න ඕනේ 1000 කියලා. මිලියනෙයි කියලා තිබුණොත් අපි ඒක කියවන්න ඕනේ බිලියනෙයි කියලා. මොකද මෙතන සඳහන් කරලා තියෙන්නේ 1000 ඒවා කොච්චරද කියලානේ. cash flow statement එකක් ප්‍රධාන කොටස් තුනකට බෙදා ගන්න පුළුවන්. ඒව තමයි operating cash flow එක, investing cash flow එක සහ financing cash flow එක. කොහොම වුණත් මේ කොටස් තුනම අපිට සමාගමක් අධ්‍යයනය කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. cash flow from operations. එහෙම නැත්නම් operating cash flow කියලා කියන්නේ සමාගමේ ව්‍යාපාර ක්‍රියාත්මක කිරීම තුලින් කොතරම් මුදල් ප්‍රමාණයක් ඉපයුවාද කියන එකයි. සරලවම කිව්වොත් පහුගිය අවුරුද්ද ඇතුළත සමාගමට බිස්නස් වලින් කොච්චර මුදල් ලැබුණද කියන එක. අපිට සමාගමේ net income එකට එහෙම නැත්නම් සුද්ධ ආදායමට adjustments ටිකක් එහෙම නැත්නම් පොඩි පොඩි වෙනස්කම් ටිකක් එකතු කරලා මේ operating cash flow එක ලබා ගන්න පුළුවන්. අන්න ඒ adjustments ටික තමයි මේ තියෙන්නේ. ඊළඟට තියෙන්නේ cash flow from investing activities කියන එකයි. මෙතනදී අපි බලන්නේ property, plant and equipments වලට කරපු වීදම. ඒ කියන්නේ සමාගම දේපල වලට, කම්හල් වලට, උපකරණ වලට කරපු වීදම. අපි මේක PPE කියන කැටි නමිනුත් හඳුන්වනවා. ඒ වගේම මෙතනදී සමාගම වෙනත් සමාගම් වල ආයෝජනය කරපුවා, බැඳුම් කරවල ආයෝජනය කරපුවා වගේ දේවල් තමයි මෙතනදී බලන්නේ. අන්තිමට තියෙන්නේ cash flow from financing. එහෙම නැත්නම් financing cash flow කියන එක. ඒ කියන්නේ සමාගමේ බැඳුම් කර නිකුත් කිරීම, නිකුත් කරපු බැඳුම් කරවලට නැවත ගෙවීම, ලාභාංශ ගෙවීම, සමාගමේ කොටස් නැවත මිලදී ගැනීම වගේ දේවල් තමයි මේ කොටසේ සඳහන් වෙන්නේ. හරි, දැන් අපි එකින් එක බලාගෙන යමු මොනවද මේ cash flow statement එකේ සඳහන් කරලා තියෙන්නේ කියලා. කලනොත් කිව්වා වගේ cash flow statement එක පටන් ගන්නේ net income. එහෙම නැත්නම් සමාගමේ සුද්ධ ආදායමෙන්. ඊට පස්සේ cash flow statement එකේදී කරන්නේ adjustments. එහෙම නැත්නම් පොඩි පොඩි වෙනස් කිරීම් මේකට එකතු කරන එකයි. දැන් මෙතන net income එක විදියට සඳහන් කරලා තියෙන මුදලම තමයි මේ සමාගමේ income statement එකේ net income එක විදියට සඳහන් වෙන්නේ. කොහොමත් ඒක වෙනස් වෙන විදියක් නැහැනේ. හරි. දැන් මේ net income එකට කරන පළවෙනි adjustment එක තමයි depreciation. එහෙම නැත්නම් ෂය වීම කියලා කියන්නේ. අපි මේක මොකද්ද කියලා උදාහරණයකින් බලමුකෝ. හිතන්න මේ සමාගම රුපියල් මිලියනයක් ගෙවලා අලුතින් machine එකක් මිලදී ගත්තා කියලා. ඒ වගේම හිතමු මේ machine එකෙන් වැඩ කරන්න පුළුවන් උපරිම අවුරුදු 10යි කියලා. ඒ කියන්නේ මේ සමාගම මේ රුපියල් මිලියනය ගෙවලා තින්නේ අවුරුදු 10කට. මොකද අවුරුදු 10යිනේ machine එක වැඩ කරන්නේ. theoretically එහෙම නැත්නම් මේක ගණන් හදලා බැලුවොත් සමාගම මේ machine එක මිලදී ගනිද්දී ඒක රුපියල් මිලියනයක් වටිනවා. අවුරුදු 10ක් ගියාම machine එක භාවිතා කරන්න බැරි නිසා ඒකේ කිසිම වටිනාකමක් නැහැ. ඒ කියන්නේ හරියට අවුරුද්දකට ලක්ෂය බැගින් මේ machine එකේ වටිනාකම අඩු වෙනවා කියන එකනේ. මිලදී ගනිද්දී වටිනාකම රුපියල් ලක්ෂ 10යි. එහෙම නැත්නම් මිලියනය. අවුරුද්දට රුපියල් ලක්ෂය බැගින් වටිනාකම අඩු වුණොත් අවුරුදු 10ක් යද්දී වටිනාකම බිඳුවටම බහිනවා. මේ machine එක ගන්න මුලින්ම ගෙවපු රුපියල් මිලියනය මේ cash flow statement එකේ investing cash flow කියන කොටසේ capital expenditure කියන එක යටතේ දක්වනවා. income statement එකේ නම් දැක්වෙන්නේ මේ machine එකේ වටිනාකම වසරකට අඩු වෙන ගණන. ඒ කියන්නේ මෙතනදී නම් රුපියල් ලක්ෂයයි. නමුත් cash flow statement එකක සඳහන් කරන්නේ කොතරම් මුදලක් වියදම් කරලා තියෙනවද, කොතරම් මුදලක් සමාගමට ලැබිලා තියෙනවද කියන එකනේ. අපි හිතමුකෝ මේ මිලියනයක් වටින machine එක සමාගමට මිලදී ගත්තේ මීට අවුරුදු 5කට කලින් කියලා. එතකොට මේ අවුරුද්දේ කීයක්වත් machine එකට ගෙවන්න වෙන්නේ නැහැ.
නමුත් මේ අවුරුද්දෙත් මැෂින් එකේ වටිනාකම රුපියල් ලක්ෂයකින් අඩු වෙනවානේ. අන්න ඒ වටිනාකම අඩුවීම තමයි මෙතන ඩිප්‍රීසියේෂන් එහෙම නැත්නම් ෂය වීම යටතේ දක්වන්නේ. නමුත් ඒ මුදල ඇත්තටම මේ අවුරුද්දේ සිදු කරන වියදමක් නෙමෙයිනේ. කොහොම වුණත් සමාගමේ ව්‍යාපාර වලින් කොච්චර මුදලක් ඇත්තටම සමාගමට ලැබෙනවද කියලා බලන්න නම් මේ net income එහෙම නැත්නම් මේ සුද්ධ ආදායමෙන් මේ ඩිප්‍රීසියේෂන් එක අඩු කරලා ගන්න වෙනවා. මෙන්න මේ සංකල්පේම තමයි පහළ තියෙන ඉතුරු දේවල් වලටත් අදාළ වෙන්නේ. ඊළඟට තියෙන්නේ adjustments to net income කියන එකයි. මේකට අයිති වෙනවා stock based compensation එහෙම නැත්නම් කොටස් පදනම් කරගත් වන්දි. ඊට පස්සේ deferred income taxes එහෙම නැත්නම් කල් දෙමු ආදායම් බදු. amortization එහෙම නැත්නම් අතිල්ලන්න බැරි intangible assets වල වටිනාකම් අඩුවීම වගේ දේවල් තමයි මෙතනදි සැලකෙන්නේ. මම මේ කොටස් ගැන සවිස්තරාත්මකව කලින් කතා කරපෝ income statement සහ balance sheet එක ගැන කරපු වීඩියෝ දෙකේදී කතා කර නිසා මෙතනදී ආයෙත් ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. ඔයාට මේ වචන තේරෙන්නේ නැත්නම් ඒ වීඩියෝ දෙකත් බලන්න. එතකොට හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මේ කතා කරපු හැම දෙයකදීම ඇත්තටම මුදල් පිටතර යෑමක් නෙවෙයි සිදු වෙලා තියෙන්නේ. මේවා තනිකරම net income එකට කරපු adjustments. එහෙම නැත්නම් පොඩි පොඩි වෙනස් කිරීම් විතරයි. ඊළඟට තියෙන්නේ changes in account receivables කියන එකයි. account receivables කියන්නේ සමාගමට ලැබෙන්න තියෙන මුදල්නේ. මම මේක ගැනත් කලින් වීඩියෝ වලදී සවිස්තරාත්මකව කතා කළා. දැන් මෙතන මේ ඍණ සංඛ්‍යාවක් විදියට දක්වලා තියෙන හේතුව තමයි සමාගම විකුණපු බාණ්ඩවලට ලැබිය යුතු මුදල් වලට වඩා අඩු මුදලක් තමයි ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ සමාගම වැඩිපුර බාණ්ඩ අලෙවි කරලා තියෙන ණයට. ඉදිරියේදී තමයි මේ මුදල් සමාගමට ලැබෙන්නේ. ඊළඟට තියෙන්නේ changes in liabilities කියන එකයි. ඒ කියන්නේ සමාගමේ අමුද්‍රව්‍ය සැපයුම් කරුවන්ට තව කොච්චර මුදලක් සමාගම ණය තියෙනවද කියන එකයි. එහෙම නැත්නම් සමාගම තව කොච්චර මුදලක් සමාගමේ අමුද්‍රව්‍ය සැපයුම් කරුවන්ට ගෙවන්න තියෙනවද කියන එකයි. දැන් මේ සමාගම නම් මිලියන 364ක් මේ විදියට ගෙවන්න තියෙනවනේ. නමුත් තවමත් සමාගම මේ මුදල ගෙවලා නැහැ. තවමත් මේ මුදල් ටික තියෙන්නේ සමාගම ඇතුළෙමයි. නමුත් මේ මුදල් ටික සමාගමට අයිති නැහැනේ. ඒ ටික ගෙවන්න ඕනනේ. ඒක නිසා අපිට සමාගමට ඇත්තටම හිමි උපයාගත් මුදල් ප්‍රමාණය ලබා ගන්න නම් සමාගම උපයාගත් මුදලින් මේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණයත් අඩු කරලා ගන්න වෙනවා. ඒක නිසා තමයි මෙතන ඍණ අගයක් විදියට දක්වලා තියෙන්නේ. ඊළඟට තියෙන්නේ changes in inventories කියන එකයි. මම මේ inventories කියන්නේ මොකක්ද කියලා කලින් වීඩියෝ එකේදී කතා කළා. දැන් මෙතන නම් තියෙන්නේ ඍණ මිලියන 231ක්. ඒ කියන්නේ සමාගම මේ කාල සීමාවේදී inventories මිලියන 231කින් වැඩි කරගෙන තියෙනවා කියන එකයි. එහෙම වැඩි කරගෙන තියෙන නිසා තමයි මෙතන මේ ඍණ අගයක් එන්නේ. එහෙම වෙලා තියෙන්නේ සමාගම කලින් කාල සීමාවට වඩා මේ කාල සීමාවේදී inventories වලට වැඩිපුර මුදල් වියදම් කරලා තියෙන නිසායි. ඊළඟට තියෙන්නේ changes in other operation activities කියන එකයි. මේ other කියලා කියන්නේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා අපිට ඒ මොනවද කියලා දැනගන්න නම් footnote එක බලන්න වෙනවා. දැන් මේ සමාගමේ නම් මෙතන දක්වලා තියෙන්නේ prepaid expenses එහෙම නැත්නම් කලින් ගෙවරලද වියදම් වල වැඩිවීමක්. මේකට උදාහරණයක් විදියට අපිට දක්වන්න පුළුවන් මේ සමාගම ඊළඟ වසර සඳහා රක්ෂණය කරන්න අවශ්‍ය මුදල් කලින්ම වෙන් කරලා තියෙනවා නම් අන්න ඒක prepaid expense එකක් වෙනවා. මෙහෙම මේ මුදල් වෙන් කරලා තියෙන නිසා තමයි ඒක cash flow statement එකේ සඳහන් වෙන්නේ. නමුත් මේක ඉන්කම් ස්ටේට්මන්ට් එකේ සඳහන් වෙන්නේ නැහැ. මොකද මේ මුදල තවම ගෙවලා නැහෙනි. ගෙවන්න අවශ්‍ය මුදල වෙන් කරලා තියෙනවා විතරයි. මේ වෙන් කරපු මුදල ගෙවපු දවසර තමයි ඒක ඉන්කම් ස්ටේට්මන්ට් එකේ සඳහන් වෙන්නේ. ඊළඟට තියෙන්නේ ටෝටල් කෑෂ් ෆ්‍රොම් ඔපරේෂන් කියන එකයි. මෙතන ඒ මුදල බිලියන 3.64ක් වෙනවා. අපි මෙච්චර වෙලා ඔපරේටින් කෑෂ් ෆ්ලෝ එක යටතේ කතා කරපු හැම දෙයකම මුළු එකතුව තමයි මෙතන දක්වලා තියෙන්නේ. කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ ඊළඟ කොටස තමයි කෑෂ් ෆ්ලෝ ෆ්‍රොම් ඉන්වෙස්ටින්, එහෙම නැත්නම් ඉන්වෙස්ටින් කෑෂ් ෆ්ලෝ කියලා කියන්නේ. ඒ කියන්නේ ආයෝජන කටයුතු වලින් සිදු වුණු මුදල් ගණනය. දැන් මේ කොටස අපි කලින් කතා කරපු කොටස වගේ net income එකත් එක්ක බැඳිලා නැහැ. මේ කොටස සුවදින කොටසක්. මේ කොටසේ මුලින්ම තියෙන්නේ capital expenditure, එහෙම නැත්නම් ප්‍රාග්ධන වියදම් කියන එකයි. මේක ඍජුවම අපි කලින් කොටසේ කතා කරපු depreciation, එහෙම නැත්නම් කාලයත් එක්ක වටිනාකම අඩුවීමට ඍජුවම සම්බන්ධතාවයක් දක්වනවා. capital expenditure, එහෙම නැත්නම් ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ සමාගමේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අවශ්‍ය කරන assets. එහෙම නැත්නම් වත්කම් මිලදී ගන්න කොතරම් මුදලක් වියදම් කරලා තියෙනවද කියන එකයි. මේ වියදම් වලට ගොඩනැගිලි උපකරණ, ගෘහ භාණ්ඩ, පරිගණක, යන්ත්‍ර සූත්‍ර සහ වාහන වගේ දේවල් මිලදී ගන්න සිදු කරපු වියදම් ඇතුළත් වෙනවා. මේ හැම
දෙයක්ම ඩිප්‍රිසියේෂන් එහෙම නැත්නම් කාලයත් එක්ක වටිනාකම අඩුවීමත් එක්ක ඍජුවම සම්බන්ධ වෙනවා. මොකද මේ හැම වත්කමකම වටිනාකම කාලයත් එක්ක අඩු වෙන නිසා. දැන් මෙතන මේ සමාගමේ ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය වත්කම් මිලදී ගන්න බිලියන 1.15ක් වියදම් කරලා තියෙනවනේ. නමුත් මේ සමාගමේ ව්‍යාපාර කරගෙන යන්න අවශ්‍ය කරන්නේ නැති වෙනත් වත්කමක් මිලදී ගත්තොත් ඒක කොතෙන්ටද වැටෙන්නේ? අන්න ඒ වගේ වත්කමක් මිලදී ගන්න ගියපු වියදම තමයි මේ ඉන්වෙස්ට්මන්ට්ස් එහෙම නැත්නම් ආයෝජන යටතේ දක්වලා තියෙන්නේ. දැන් මෙතන තියෙන්නේ ධනාගයක්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ සමාගමේ වත්කමක් විකුණලා තියෙනවා කියන එකයි. එහෙම නැත්නම් සමාගම යම් වත්කමක් මිලදී ගත්තනම් ඒ මිලදී ගන්න ගිය වියදම ඍණාගයක් විදියට, එහෙම නැත්නම් සමාගමෙන් පිටතට මුදල් ගලාගෙන ගිය විදියට තමයි මෙතන දක්වන්නේ. ඊළඟට තියෙන්නේ අද cash flow from investing activities කියන එකයි. ඒ කියන්නේ කලින් සඳහන් කරපු ආයෝජන වලට අයිති වෙන්නේ නැති වෙනත් ආයෝජන වලින් මුදල් ගලා ගියේ කොහොමද කියන එකයි. ඒක මොකක්ද කියලා දැනගන්න අපිට පසු සටහන බලන්න වෙනවා. ඊළඟට තියෙන්නේ total cash flow from investing activities කියන එකයි. මෙතන දක්වන්නේ ඉස්සෙල්ලා කතා කරපු සියලුම ආයෝජන හා සම්බන්ධ මුදල් ගලන වල එකතුව. දැන් මෙතන ඍණාගයක් තියෙන්නේ සමාගම වත්කම් මිලදී ගන්න මුදල් වැය කරලා තියෙන නිසා. ඊළඟට තියෙන්නේ financing cash flow කියන කොටස. මේක ටිකක් investing cash flow කියන එකට සමානයි. මොකද මේ කොටසත් අපිට අනෙක් කොටස් වල සම්බන්ධයක් නැතුව අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක සමාගමේ net income එකත් එක්ක බැඳිලා නැහැ. financing cash flow කියන්නේ මූල්‍යකරණයේ සිදුවුණු මුදල් ගලණය කියන එක. මුලින්ම තියෙන්නේ dividends paid කියන එකයි. ඒ කියන්නේ ලාභාංශ ගෙවන්න කොච්චර මුදලක් වැය කරලා තියෙනවද කියන එකයි. ඊළඟට තියෙන්නේ sale purchase of stock කියන එකයි. ඒ කියන්නේ කොටස් නිකුත් කිරීම මගින් හෝ නැවත කොටස් මිලදී ගැනීම මගින් සිදුවුණු මුදල් ගැලීම කොච්චරද කියන එක. දැන් මෙතනදී ඍණ සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. එයින් අදහස් වෙන්නේ මේ සමාගමේ කොටස් නැවත මිලදී ගැනීමට මුදල් වැය කරලා තියෙනවා කියන එක. එහෙම නැතුව සමාගම තවත් අලුතෙන් කොටස් වෙළඳපළට නිකුත් කළා නම් මෙතන ධන සංඛ්‍යාවක් තමයි තියෙන්න ඕනේ. මොකද කොටස් නිකුත් කිරීමේදී සමාගමට මුදල් ලැබෙනවනේ. ඊළඟට තියෙන්නේ net borrowing එහෙම නැත්නම් ශුද්ධ ණය ගැනීම කියන එකයි. මෙතන තියෙන්නේ ධන සංඛ්‍යාව. ගොඩක් වෙලාවට මෙහෙම වෙන්නේ සමාගම බැඳුම් කර නිකුත් කිරීමේදී. මොකද සමාගම බැඳුම් කර නිකුත් කරද්දී සමාගමට මුදල් ලැබෙනවා. දැන් මෙතන borrowing කියන එක ඉස්සරහින් net එහෙම නැත්නම් ශුද්ධ කියන වචනේ දාලා තියෙන්නේ මොකද? සමාගම මීට කලින් නිකුත් කරලා තියෙන බැඳුම් කර සඳහා ගෙවීම් කරන්නත් ඕනේනේ. අන්න ඒ ගෙවීම් ටික මේ අලුතින් බැඳුම් කර නිකුත් කිරීමෙන් ලැබුණු මුදල් වලින් අඩු කරලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. හිතන්නකෝ අලුතින් නිකුත් කරපු බැඳුම් කර වලින් සමාගම කෝටි 100ක් ලබා ගත්තා කියලා. ඒ වගේම කලින් නිකුත් කරලා තිබ්බ බැඳුම් කර සඳහා ගෙවීම් කරන්න කෝටි 10ක් වැය වුණා කියලා හිතන්න. එතකොට net borrowing විදියට දක්වන්නේ කෝටි 100න් කෝටි 10ක් අඩු කරලා එන උත්තරේ වෙන කෝටි 90. ඒකත් ධන සංඛ්‍යාවක්. ඊළඟට තියෙන්නේ other cash flows from financing activities කියන එක. ඒ කියන්නේ කලින් සඳහන් කරපු කාණ්ඩවලට අයත් නොවන මූල්‍ය කටයුතු වලින් සිදුවුණු මූල්‍ය ගලණයන් කියන එකයි. දැන් මේ සමාගමේ නම් මෙතන මුකුත් සඳහන් වෙන්නේ නැහැ. මේ other කියන එක ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ඒක නිසා මෙතන යම් කිසි සංඛ්‍යාවක් සඳහන් කරලා තියෙනවා නම් අපිට ෆුඩ් නෝට් එකෙන් ඒවා මොනවද කියලා හොයාගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ total cash flows from financing activities කියන එක. ඒ කියන්නේ මේ financing cash flow එක යටතේ කතා කරපු හැම දෙයකම එකතුව තමයි මෙතන දැක්වෙන්නේ. දැන් අපි මේ cash flow statement එකේ කතා කරපු කොටස් තුනේම මුළු එකතුව ගත්තොත් අන්න ඒක තමයි මෙතන change in cash and cash equivalents යටතේ දක්වලා තියෙන්නේ. අන්තිමටම අපි කතා කරමු මොකද්ද මේ free cash flow කියන්නේ කියලා. මේ free cash flow එක බොහොම ලේසියෙන් ගණනය කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ සමාගමේ operating cash flow එකෙන් සමාගමේ capital expenditure එක අඩු කරන එක විතරයි. දැන් මේ සමාගමේ නම් අපිට මේ විදිහට ගණනය කළාම අපිට බිලියන 3.64 බිලියන 1.15ක් අඩු කළාම උත්තරේ විදිහට, එහෙම නැත්නම් ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක විදිහට බිලියන 2.535ක් ලැබෙනවා. 2016 සහ 2015 කියන අවුරුදු වල ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එකත් අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක සමාගමක් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ මගින් අපිට සමාගම යන්නේ කොහෙද කියන එක බලා ගන්න පුළුවන්. සමාගම එන්න එන්න වර්ධනය වෙනවද
නැත්නම් එන්න එන්නම කඩාගෙන වැටෙනවද නැත්නම් එක තැන තියෙනවද කියලා අපිට මේකෙන් බලා ගන්න පුළුවන්. මේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එකෙන් කියන්නේ සමාගමට කොච්චර මුදල් ලැබුණද, ඒකෙන් සමාගමේ ව්‍යාපාර කරගෙන යන්න කොච්චර මුදලක් වැය වුණාද, අන්තිමට සමාගමට කොච්චර මුදලක් ඉතුරු වෙනවද කියන එකයි. සමාගමේ අනාගතය මොන වගේද කියන එක EPS එක, එහෙම නැත්නම් කොටසක ඉපෙයීම කොච්චරද කියන එක දිහා බලලා තීරණය කරනවටත් වඩා මේ ෆ්‍රී කෑෂ් ෆ්ලෝ එක දිහා බලලා අපිට තීරණය කරන එක ලේසි වෙනවා. මේක දනාගයක් වගේම ලොකු වගේයක් වෙන තරමට සමාගමට හොඳයි. හරි, මෙන්න මේ ටික තමයි ඔයා කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එක ගැන මූලිකවම දැනගෙන ඉන්න ඕන දේවල්. මම කලින් මේ සමාගමේම ඉන්කම් ස්ටේට්මන්ට් එක ගැන සහ බැලන්ස් ෂීට් එක ගැනත් කතා කළා. ඒවත් අනිවාර්යෙන් බලන්න. මේ කතා කරපු ඉන්කම් ස්ටේට්මන්ට්, බැලන්ස් ෂීට් සහ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් කියන තුනම පොදුවේ ඕනෑම සමාගමකට යොදා ගන්න පුළුවන් විදියට තමයි කතා කළේ. මම මේ කතා කළේ නයිකි කියන අන්තර්ජාතික තලයේ සමාගමක් ගැන. ඉතින් ගොඩක් කරුණු මේ සමාගමේ වාර්තාවල තියෙන නිසා ඔයාට පහසුවෙන් ඊට වඩා පොඩි. ලංකාවේ තියෙන සමාගම්වල මූල්‍ය ප්‍රකාශ කියවන විදියත් බොහොම ලේසියෙන් මේ හරහා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා විදේශ රටවල සමාගම්වල කොටස් මිලදී ගන්නව නම් ඒ සමාගම්වල මූල්‍ය වාර්තා කියවන්නත් ඔයාට මේ දැනුම ප්‍රයෝජනවත් වෙනවා. මම මේ කතා කළේ මේ මූල්‍ය වාර්තාවල මූලිකම දේවල් ගැන විතර. ඉදිරියේදී මම තවත් ගැඹුරටම මේ දේවල් ගැන කතා කරනවා. මේ ගැන තොරතුරු වගේම ආයෝජන සහ ව්‍යාපාර ගැන තව බොහෝ දේ දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා එකතු වෙන්න.